සයිනෝෆාම් එන්නත් මාත්‍රා 106ක් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණද එම එන්නත භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දී තිබුණේ මෙරට සිටින චීන ජාතිකින් සඳහා ලබා දීමට පමණයි. කෙසේ වෙතත් ඊයේ එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමට සමගාමීව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් එන්නත් මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණේ පානදොර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා මෙරට ජනතාවට ලබා දෙන තුන්වැනි එන්නත සයිනෝෆාම් එන්නතයි. මේ එන්නතේ විශේෂයක් තියෙනවා මේ දකුණු අප්‍රිකානු වේරියන්ට් එක කියන ප්‍රභේදය කියන එකටත් ප්‍රතිරෝධය ඉතා හොඳින් තිබෙන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙන එකක්. ඉදිරියේදී චීන රජය අපිට පොරොන්දු වෙලා තියෙනවා තවත් මෙවැනිම ආධාරයක් කරන්න කියලා. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට. තෝරාගත්ත වැඩියෙන් රෝගීන් වාර්තා වෙන සෞඛ්‍ය වර්ධනයේදාරි කාර්යාලවල ග්‍රාම නිලධාරී වසම් ඉලක්ක කරගනිමින් එන්නත ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ස්පුට්නික් වී එන්නතත් මේ වෙනකොට ලබා දීම ආරම්භ කරලා තියෙනවා.